මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දරු දැරියනි, ජීවිතයේ යම්කිසි ආකාරයෙන් ගමනක් යන්න නම් ඒ ගමන ගැන තමාට යම්කිසි ආකාරයෙන් පැහැදිලිතාවයක් තියෙන්නට ඕනි. ඒ පැහැදිලිතාවේ තමාට තිබුණේ නැත්නම් කාර්ය ඒ ගමන බොහොම අමාරුවෙන් තමයි යන්න වෙන්නේ, වෙලාව වැඩි වෙනවා. හැබැයි ඔබට මට යම්කිසි ආකාරයෙන් උදව්වක් ලැබුණොත් ඒ උදව්ව ඉල්ලගත්තට පස්සේ ඒ ගමන යන්න හරිම ලේසි. දැන් ඔබ අරගෙන බැලුවොත් රත්‍රන්නම් මේ තාත්ති පුතේ දුවේ, දැන් අපිට මේ වාහනයක් එලවනකොට නැත්නම් පයින් ඇවිදිනකොට Google එක තුලින් මේ මොහොතේදී අපිට දීලා තියෙනවා මැප් එකක්. ඒකට අපිට යන්න ඕන තැන දාලා දුන්නම එයා අහනවා ඔබට පයින්ද යන්නට ඕනේ නැත්නම් වාහනයකින්ද යන්න ඕනේ කියලා අහනවා. එතකොට ඔබට පයින් යන්න ඕනයි කියලා කිව්වොත් එයා කෙටි පාරවල් වාහනයක් යන්න බැරි වුණත් ඔබට පයින් නැවිදලා යන්න පුළුවන් මාවත කියලා දෙනවා. හැබැයි ඔබ වාහනයකින් කියලා දැම්මොත් ඒ වාහනේනුත් ඔබට කෙටි පාරකින් ඉක්මන් විදියට කිසිම බාධකයකින් තොරව එතනට යන්න පුළුවන්කමක් ඇති කළ දෙනවා. දැන් ඒක ඇතුලේ නම් පැහැදිලි කළ දෙනවා යම්කිසි ආකාරයෙන් වාහන තදබදයක් තියෙනවා නම් එතන ප්‍රකාශ කරනවා මෙන්න මේ වගේ තදබදයක් තියෙනවා, පාටින් පෙන්නනවා ඔබ යන රූට් එකේ. ඒතුළ දැන් මේක අපි වාහනයක් එලවන්න නැග්ග ගාම ඉස්සලාම GPS එක දාගන්නවා. හැබැයි මේ ජීවිත කතර ගත කරන්න මේ යන මාර්ගයේදී උදේ ඉඳලා හැන්දෑ වෙනකම් යන ක්‍රමවේදය හොයාගන්න රත්‍රනම් මේ තාත්ති පුතේ දුවේ ඔබත් මමත් මේ මොහොතේදී ඔබේ මගේ GPS එක ඔන් කරගන්නවද? ජීවිත කියන මැප් එක නේ. දැන් ඒක කාගාවද තියෙන්නේ? Google එකෙන් නම් කාර්ය ඔබට කාන්තාවගේ වොයිස් එකක් ඇහෙනවා, නැත්නම් පිරිමියෙක්ගේ වොයිස් එකක් ඇහෙනවා, ඔබට හැම දෙයක්ම ඇහෙනවා, පැහැදිලිව ඇහෙනවා ඒක. හැබැයි අපි බලන්නට ඕනේ දෙවියන් වහන්සේගේ කටහඬ ඔබට මට දැන් ඇහෙනවද? ශුද්ධාත්මයන් වහන්සේගේ කටහඬ ඇහෙනවද? චී ස්වාමීන් වහන්සේගේ කටහඬ ඇහෙනවද? මොනවටද? හරි තැන හරි මාර්ගයේ ගමන් කරන්න. එතකොට රත්නම් මේ තාත්ති පුතේ දුවේ, එතකොට මේ හරි තැන හරි මාර්ගයේ ගමන් කරද්දී එහෙනම් ඔබට මට හැම වෙලාවෙම මේ ෆෝන් එක නැත්නම් GPS එක ඔන් කරනවා වගේ ස්වාමින් වහන්සේට මූලික තැනක් දෙන්නට ඕනේ. අපි අද ගොඩක් වෙලාවට ස්වාමින් වහන්සේට මූලික තැන දෙන්නේ නැහැ, මාව මෙහෙවන්න කියලා කියන්නේ නැහැ, මම යන ගමන ආශිර්වාද කරන්න කියලා විතරයි කියන්නේ. මේ දෙකක් රත්නම් මේ තාත්ති පුතේ දුවේ, මම යන ගමන ආශිර්වාද කරන්න කියන එකයි. ඒ වගේම මේ අපි කියන්න පටන් ගත්තොත් කාර්ය මට මේ ගමන කියලා දෙන්න, පෙන්නලා දෙන්න කියලා කිව්වොත් ස්වාමින් වහන්සේ නිරන්තරයෙන්ම පුද්ගලයන් තුලින් මේ ස්ථාන තුලින් සබහදහම තුලින් පරිසරයේ තුලින් හැම තැනකින්ම ඔබට උදව්වක් කරන් දෙනවා. ඒ නිසා ඔබට ජීවිත උදව්වක් අවශ්‍ය නිසා ඔබේ ජීවිතය ඔබ ස්වාමින් වහන්සේව හඳුනගෙන උන්වහන්සේ තුල ජීවත් වෙලා බලන්න, උන්වහන්සේත් එක්ක ඝනදෙනුවක් කරලා බලන්න, උන්වහන්සේව අමතන්න, උන්වහන්සේට ඇහුම්කන් දෙන්න. ඒ නිසා GPS එකක් ඔන් කරාට වැඩක් නැහැ. GPS එකෙන් කියන ඒ අනසකට ඔබ එකඟ වෙන්නේ නැත්නම් එයා කියාවි වමට හරව ඔබ වමට හරවන්නෙම නෑ, ඔබ දකුණට හරවලා යනවා. එතකොට මොකද වෙන්නේ? ටික දුරක් ගියම ආයෙත් කිනෝ හරවගෙන එන්න ඔබ වැරදි තැනක ඉන්නේ කියලා. හැබැයි අපි දැන් ගොඩක් වෙලාවට මිනිසුන් අම්මා තාත්තා කිව්වොත් කාර්ය පුතේ එතනින් නෙමෙයි යන්නේ, මෙතන ආයෙ හරවලා එන්න කියලා අපි කියනවා, අම්මා ඕන වැඩක් කරගන්න මට නිදහස දෙන්න ගිහිල්ලා එන්න කියලා. ඒ නිසා තමයි අපේ ගමන පරක්කු, අපේ ගමන ලේසි වෙනවා, පහසු වෙනවා. ඔබත් මමත් කවදා හරි රත්‍රන්නම් මේ තාත්ති පුතේ දුවේ මේ අම්මට තාත්තට කීකරුණොත්, වැඩිහිටියන්ට කීකරුණොත්, පුතාල දුවලට කීකරුණොත්, ස්වාමි පුරුෂයන්ට බහරවට කීකරුණොත්, දෙවියන් වහන්සේට කීකරුණොත්, ඔබේ අධ්‍යාත්මික පියතුමාට මවට ඔබ කීකරු වුණොත් එතනදී ලොකු ප්‍රතිඵලයක් ඔබේ ජීවිතයට ලැබෙනවා විතරක් නෙමෙයි, මේ ජීවිතය ගත කරන්න පහසු වෙනවයි කියන එක ඔබ අයිති කරගත්තොත් ඔබ අද දවසේදී ජයග්‍රහණය ලබනවා. චෙසු පිහිටයි.